Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද යමුද මාත් එක්ක සෝලෝ ඩේට් එකක්. ඉතින් අද වැඩ ගොඩාක් තියෙනවා. එහෙනම් යමු මාත් එක්ක. ඉතින් මං පයින් මැරිටගෙන ඇවිල්ලා ඊළඟට බිග් මී එකක් දාගත්තා. අද වැඩ ගොඩාක් තියෙනවා. මොකද හෙට අපේ අම්මගේ බර්ත්ඩේ එක. ඉතින් ඒ නිසා මම ගියා මුලින්ම ෆොටෝ එකක් ලොකු කරන්න දෙන්න. මම ගියේ කිරිබත්ගොඩ ලක්ෂයයකට. ඉතින් ෆොටෝ එක හදන්න බිල් එක දාන්න උඩට යන්න ඕනේ අපිට ඕන විදිහට ෆොටෝ එක හදාගන්න. ඉතින් මම උඩට ගිහින් ෆොටෝ එක ඕන විදිහට එඩිට් කරගෙන ඊළඟට මම බිල් එකත් ගෙවලා මම ගියා ෆොටෝ එක ගන්න හවස්සලා එන්න කියලා. ඊළඟට තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එකට ගියා වොච් එකක් බලන්න. මට ඒකේ හරියනේව තිබ්බේ නැහැ. ඉතින් මට ඕන කරන ඩියුට්‍රන් එකක් තිබ්බා. මම එකත් අරගෙන ඊළඟට ගියා බර්ගර් කින් එකට. ඉතින් ඒ වෙලාවේ මම බඩකින් හිටියේ. මොකද කාලය යන හම්බුනේත් නැහැ. මේ නිසා මම බර්ගර් කින් එකට ගියා. එක දාලා මගේ ඔඩ එක තම නැති ඉඳා බලාගෙන ඉන්නකොට අලුත් යාළුවෙකුත් තම වුණා මට. ඊට පස්සේ ටික වෙලාව ගිහිල්ලා ඔඩ එක හම්බුණා. ඉතින් මම අද චිකන් රැප් එකකුයි ලාර්ජ් ෆ්‍රයිස් එකයි රෙගියුලර් කෝක් එකයි තමයි ඔඩ කරේ. ඊට පස්සේ ඉතින් හිමීට හිමීට මම කෑවා. ඉතින් නේල් පොලිෂ් එක නම් ගිහිල්ලා තියෙන්නේ. හැමදාම ගාන්න ඉන්නවා ගාන්න ඉන්නවා. ඒ උනාට ගාන්න හම්බෙන්නෙම නැහැ. ඉතින් මට හම්බුනේ යාළුවා චුටි බබෙක්. යා ඉතින් මාත් එක්ක විහිළු කර කර මුකුළු කර කර එතෙන්ට එලා හිටියා. ෂෝක් බබෙක් යානම් පස්සේ ඔන්න කාලේ ඉවරලා ඊළඟට මම ගියා තිලකවර්ධනකට. එකෙන් බඩු වගේක් ගන්න ඕනෙලා තිබ්බා. මට ඇඳුම් වගේකුත් ගන්න ඕනෙලා තිබ්බා ටීෂර්ට් දෙකක් විතර. ඉතින් ඒ ටික බලන්න යද්දි ලස්සන ටීෂර්ට් ටිකක් දාලා තිබ්බා අලුතෙන්. ඉතින් මං ආසම විදිය ටීෂර්ට් ටිකක්. ඊට පස්සේ මම මට හරියන ටීෂර්ට් දෙක තුනක්ම අරන් ගියා ෆිටෝන් එකට. ඉතින් බනින්න නම් එපා. පොලිමේ ඉන්නවා ෆිටෝන් එකට කට්ටිය ගොඩක් වෙලා. මම ඇතුළට වෙලා වීඩියෝ කර කර ඉන්නවා. ඉතින් ටීෂර්ට් ටික මෙන්න මේ විදියට ෆිටෝන් කර කර බැලුවා. ඉතින් මට එතනින් හිත ගියේ රෝස පාටට තියෙන ලෝගෝ එක තිබ්බ බ්ලැක් කලර් ටීෂර්ට් එකයි මෙන්න මේ කිට් එකයි තමයි මට හරි ගියේ. ඉතින් මං ඒ දෙකත් අරගත්තා. ඉතින් ඊට පස්සේ අම්මට වොච් එකක් ගත්ත තිලකවර්ධනකින් ලයිෆ් ස්ටෝ එකෙන්. මට එකක් හරි කියනෑ ඒත මෙතන තිබ්බා මට හරියන එකක්. ඉතින් ඒකත් අරගෙන මම පයින් ඇවිදගෙන ගියා. වැස්සකුත් දෙනවා. මොකද අම්මගේ කේක් එක බලන්නත් ඕන වෙලා තිබ්බ නිසා මම කේක් එකක් බලන්න ගියා. ඉතින් ලස්සන කේක් තිබ්බා. මම එක කේක් එකක් තෝරගත්තා. ඒක ඇවිල්ලා හිට ගන්නම් කියලා මම ෂොප් එකෙන් එළියට ආවා. පස්සේ මම බෙල් එක නැගලා ආයිත් ගියා ෆොටෝ එක හදන්න දුන්න තැනට. මොකද හවස් වෙලා තිබ්බේ ෆොටෝ එක ගන්න. මම ටක් ගාලා එතනට ගියා. මං යනකොටත් එයාලා ෆොටෝ එක හදලා තිබ්බා. ඉතින් මෙන්න මේ ගර්ල් නම් ගොඩාක් ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම මේ තැන හයිලි රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. ලස්සන්ට වැඩේ කරලා දීලා තිබ්බා. ඉතින් ඔයාලත් ෆොටෝස් හදනවා නම් මේ තැනට යන්න. ඒ ෆොටෝ එකත් අරගෙන මම ආවා පොල්ලතුබත් කඩේට. මට එලෝ රොටි ටිකක් ගන්න ඕන වෙලා තිබ්බා. ඉතින් ඒ ටික ගන්න තමා මම මේ කඩේට ආවේ.
ඊට පස්සේ රස රස කෑම ජාති ගොඩාක් තිබ්බ මට නම් ඒ වෙලාවේ මුකුත්ම කණ්ඩ හිතක් තිබ්බෙත් නැහැ බඩේ ඉඩක් තිබ්බෙත් නැහැ රොටි ටිකත් අරගෙන මම පයින් ආවා එනකොට මම මෙන්න මේ ඇන්ටිකේ කඩේ චූටි චූටි කලිසම් තිබ්බ පොඩි අයගේ ඉතින් මම අයියාගේ බබාට කලිසමුකුත් අරගෙන ඊට පස්සේ මම හැමදාම පළතුරු ගන්නෙ මෙන්න මේ කිරිබත්ගොඩ පොලේ තියෙන මෙන්න මේ කඩෙන් ඉතින් මට කවදාවත් හොඳ නැති පළතුරු නම් මේ කඩෙන් හම්බෙලා නැහැ ඉතින් ගොඩාක් හොඳ පළතුරු තමයි යාලෙන් හැමදාම මම ගන්නෙ ඊට පස්සේ මම පළතුරු ටිකත් අරගෙන බස් එකේ නැග්ගා නැගලා බස් එකෙන් බැහැලා මම මේ විදිහට පයින් ඇවිලා ඔන්න ඉතින් මං ගෙදරට ආවා ඉතින් ඔන්නෝම තමයි අද දවස ගෙවුනේ ඉතින් අදත් මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපුවාල හැමෝටම ගොඩක් thank you bye